ජනතාවේ ගොඩක් විශේෂ තැනකට මේකනම් කතෝලිකයට නම් ගොඩක් වැදගත් වෙයි මේක තමයි මේ බැසිලිකාවක් මේකට කියන්නේ ලැටරන් බැසිලිකාව නැත්තම් කියන සන් ජෝවන්නි ඒ කියන්නේ සාන්ත ජුවාන් මුනින්ද්‍රයාට කැප කරලා තියෙන බැසිලිකාවක් තමයි අද බලන්න ආවේ මේ බැසිලිකාව තියෙන ඉතාලියේ රෝමයේ සන් ජෝවන්නි කියන ප්‍රදේශයේ තමයි මේ බැසිලිකාව තියෙන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේක තමයි රෝමයේ තියෙන දෙවියන්ටම විශාලතම බැසිලිකාව. ඒත් එක්කම මේකේ ගොඩක් දේවල් බලන්න තියෙන වචනේ. තව විශේෂ දෙයක් තියෙනවා. ජේසුතුමාගේ ගෝලියෝ දොරස්තෙනාගේ අඩි 10කටත් වඩා ලොකු විශාල ස්ටැචියුස් 12ක් තියෙනවා. ඒකත් මේ පල්ලියේ තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා ගොඩක් බලන්න දේවල් තියෙනවා. නම් ගිහින් අතුලට ගිහින් බලමු. බැසිලිකාව දෙවනි වනුවේ වතිකාන බැසිලිකාවටයි ලැටරන් මාලිගාව කොන්ස්තන්ති අධිරාජ්‍යයා රෝමේ රජගුරුතුමාට බාර දුන්න අතර ඔහු සිවුවන සියවසේදී ලැටරන් මාලිගාවේ ගොඩනැගිල්ල පල්ලියක් බවට පරිවර්තනය කළේය මෙම බැසිලිකාව යනු යුරෝපයේ පැරණිතම බැසිලිකාවයි සියවස් ගණනාවක් පුරා ශාන්ත ජෝන් ලැටරන් බැසිලිකාව 847 වෙනි සියවසේ ගින්නෙන් හා භූමිකම්පාවෙන් බේරියද කෙසේ වෙතත් ඒ අවස්ථා කීපයකදීම ප්‍රතිසංස්කරණය කර ඇත එහෙත් එහි පළමු ස්වරූපය තවමත් ඒ විදිහටම පවත්වාගෙන යයි මෙම බැසිලිකාවේ බෞද්ධිස්මයද ඇත ඒ වසර ගණනාවක් රෝමයේ එකම බෞද්ධිස්මය කරනු ලබන බැසිලිකාවද විය. සාන්ත ජෝන් ලැටරන් බැසිලිකාව ඉතිහාසයේ රෝමයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. 1871 සියලුම පාපවරුන් පාපවලට ඔසවනු ලැබුවේ මෙම බැසිලිකාවෙනි. වර්තමානයේ ලැටරන් ඩි සන් ජෝන් ලෙස රෝමයේ රජගුරු පාපතුමා බ්‍රහස්පතින්දා දින උත්සවය සමරයි. බැසිලිකාවේ ප්‍රධාන මූනතේ දෙවැනි තට්ටුවේ පෝටිපෝව 18 වන සියවසේ ඉදිකර ඇති අතර බ්‍රහස්පතින්දා එතැන් සිට පාපතුමා සභාවට ආශිර්වාද කරයි. ෆ්‍රැසෙඩ් හි ඉහළ කොටසේ 18 වන සියවසේ දක්වා දිවෙන අපෝස්තුලවරුන්ගේ හා ජේසුස් වහන්සේගේ ප්‍රතිමාද දෙක ගත හැක. බැසිලිකාවේ අභ්‍යන්තරය දැවැන්ත පිළිම මෙසයින් සහ බිතුසිතුවම් වලින්ද සිවිලිමේ සිට බිම දක්වාම විචිත්‍රවත් සිතුවම් වලින්ද යුක්ත වේ. මෙම බැසිලිකාව ස්නාවක ජුවම්තුමාට සහ සාන්ත ජුවම් යන මෙම මුනිඳුන් දෙපළටම කැපකරන ලදී. පසු මෙම බැසිලිකාවේ නම ලැටරන් දි සන් ජුවන් ලෙස නම් කර ඇත.